අද ටිකක් වෙනස් වීඩියෝ එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ තමයි අද ඔකට මම පෙන්නනවා මගේ වර්ක් රූම් එකේ වර්ක් සෙටප් එක. ඉතින් වීඩියෝස් රෙකෝඩ් කරන ඕනක නික්කෙබන් වගේම මගේ වර්ක් ඩෙස්ක් එකේ තියෙන මොනවද ඒවා මොනවාටද පාවිච්චි කරන්න කියලා මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම්. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව වැඩේ පටන් ගමු. යන් කෙලින්ම අපේ සෙටප් එක බලන්න. දැන් මේ ටික මම ඔක්කොම රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකෙන්. ඒක නිසා සමහරවිට පොඩ්ඩක් ගැස් වෙන බෑම කරන්න පුළුවන්. වැඩිය හිතන්න එපා. ඔඩියෝ ක්වොලිටි මම හිතනවා සාමාන්‍ය හොඳ තත්ත්වයකට ඒවි කියලා. හරි. දැන් මම ඔයගලන්ට මගේ වර්ක් රූම් එක සහ වර්ක් සෙටප් එක පෙන්වන්න යන්නේ. එහෙනම් වැඩේ පටන් ගමු. ඉතින් මුලින්ම පටන් ගන්නම් අපේ ප්‍රධාන තාරකාව එහෙම නැත්නම් කැමරා එක. මේ තියෙන්නේ Canon R6 කැමරා එකක්. ඉතින් මේක මම ගොඩක් කැමති කැමරා එකක්. මොකද මම කලින් ඉඳන් Canon වලට කැමති නිසා ඒව ගොඩක් පාවිච්චි කරා. මේක විශේෂත්වය තමයි මම මේ කැමරාව ගන්න හේතුව මේකේ 4K රෙකෝඩ් කරන්න පුළුවන්. සාමාන්‍ය 30-60 ෆ්‍රේම්ස් per second රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේකට මෙමරි කාඩ් දෙකක් දාන්න පුළුවන්. ඒක නිසා මට ලේසියෙන් ඉඩ යනවා එක ගැන බද වෙන්නේ නැතුව රෙකෝඩ් කරගන්න හැකියාවක් තියෙනවා. මොකද මේකේ සාමාන්‍යයෙන් වීඩියෝ ෆයිල්ස් ගොඩාක් ලොකුයි. ඒ වගේමයි දැන් මේ හයි කරලා තියෙන්නේ Canon RF 35mm ලෙන්ස් එකක්. ඉතින් මේක අල්ට්‍රා සාමාන්‍ය වයිඩ් ලෙන්ස් එකක්. ඒක නිසා මට මම රෙකෝඩ් කරනකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ඔක්කොම වගේ කැප්චර් වෙන්න මට වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේමයි මට ගොඩාක් ළඟ ඉන්න අවස්ථාවක් නැහැ. දුර ඉඳගෙන මට රෙකෝඩ් කරන්න පුළුවන් හොඳ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එකකුත් අරගෙන. ළඟින් හිටියත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් දුරට ගියත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතන ඉඳන් තමයි මම සාමාන්‍යයෙන් වඩලා ඉන්නේ. මේ 35mm ලෙන්ස් එක නිසා මට ගොඩාක් ළඟ ඉඳන් වුණත් රෙකෝඩ් කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් මේ තියෙන්නේ මගේ කැමරා එක. ඒකට ඔයගලන්ට පේනවා පොඩි වයර් එකක් හයි කරලා මගේ මයික්‍රෝෆෝන් එක හයි කරලා තියෙනවා. ඉතින් මේක රෝඩ් මයික්‍රෝෆෝන් එකක් ඔයගලන්ට පේනවා. මේකත් ගොඩක් වියදම් කරලා ගත්ත එකක් නෙමෙයි. මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේකට මෙන්න මෙතනට ඔයගලන්ට පේනවා USB-C කනෙක්ෂන් එකක් තියෙනවා. එතන මට ලේසියෙන් මගේ මේක මේ කම්පියුටර් එකට හයි කරන්න පුළුවන්. ඒ වගේමයි මෙන්න මෙතන 3.5mm ජැක් එකක් තියෙනවා. එතකොට මට ඒක වයර් එකක් හරහා මෙතනට කෙලින්ම කැමරා එකට හයි කරන්නත් පුළුවන්. එතකොට මට මේක වැඩ දෙකකට පාවිච්චි කරන්න පුළුවන්. එතන මගේ ලයිව් ස්ට්‍රීම් වලට සහ මගේ වීඩියෝ රෙකෝඩින් දෙකටම මෙන්න මේ රෝඩ් වීඩියෝ මයික් Pro 2 කියන මං හිතන්නේ අන්න එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ලින්ක්ස් ඔක්කොම සහ මම ඩිස්ක්‍රිප්ෂන් දාලා තියෙන try කරන්න. නම් මෙහෙම මං ස්ක්‍රීන් එකේ විස්තරත් එක්ක දාන්න. ඉතින් කැමරා එක කොච්චර හොඳුණත් දැනන්නේ ඔඩියෝ ඔප්සෙට් නම් ඒ විතරක් නෙමෙයි. කැමරා කොච්චර හොඳුණත් දැනන්නේ ලයිටින් අවුල් නම් මේ තියෙන්නේ මගේ කී ලයිට් එක. කියන්නේ ප්‍රධානම ලයිට් එක. මේකෙන් තමයි මගේ මූණට ආලෝකය ලබා දෙන්නේ. ඉතින් මේක නීවර් කියන වර්ගයේ ලයිට් එකක්. ඉස්සර මං අවුරුදු 4කට කලින් ගත්ත එකක්. මේකෙන් තමයි මගේ මූණේ ප්‍රධාන ආලෝකය ලබා දෙන්නේ. මෙතන මම වාඩිලා ඉන්නකොට. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක බ්ලූටූත් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බ්‍රයිට්නස් සහ ටෙම්පරේචර් වෙනස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ කලර් ටෙම්පරේචර් මෙන්න මේ පිටිපස්සෙන්. ඉතින් මේක ලයිට් එකක් විතරක් මදි. ඒක නිසා තමයි මම මෙතන මේ ෆිල් ලයිට් එකක් පාවිච්චි කරන්නේ. ෆිල් ලයිට් එකක් කියලා කියන්නේ මම වාඩිලා ඉන්නකොට මම ඕනනම් මූණත් මගේ මූණේ ෆොටෝ එකක් දාන්න. එක පැත්තක් විතරක් මගේ කී ලයිට් එකෙන් එනකොට අනිත් පැත්ත සම්පූර්ණයෙන් අඳුර වෙන්නේ නැති වෙන්න පොඩි එළියක් කරන් දෙන එක තමයි මෙන්න මේ ෆිල් ලයිට් එකෙන් කරන්නේ. ඒකටම සපෝට් වෙන්න තමයි මෙන්න මේ ඩෙස්ක් ලැම්ප් එකක් තියෙන්නේ. ඒක මම වැඩ කරනකොට මට ලේසියෙන් මගේ ඩෙස්ක් එකට එළිය ගන්නත් පුළුවන්. ඒ වගේමයි මෙතන මම වාඩිලා ඉන්නකොට ඒකට මෙන්න මෙතන වාඩිලා ඉන්නකොට ඒකට පොඩි ෆිල් ලයිට් එකක් විදියට මෙන්න මේක ඇත්තනම් වැඩ කරනවා. ලයිට්ස් ගැන කියනකොට තව කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ පිටිපස්සේ තියෙන ලයිට්ස් දෙක. මේක මේ අලුත් සෙටප් එකේ එකක්. තාම මේකෙන් මම වීඩියෝස් හරියට කරේ නැහැ. අපි බලමු ඉස්සරහට මේ කොහොමද ඇත්තටම මේ වීඩියෝස් වැඩ කරන්නේ කියලා. මේ බෑග්ග්‍රවුන්ඩ් ලයිට් එකත් එක්ක මේවට අපි කියනවා ප්‍රැක්ටිකල් ලයිට්ස් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කී ලයිට් එකේ නෙවෙයි ෆිල් ලයිට්ස් වලනුයි තමන්ගේ මෙතන වාඩිලා ඉන්න එක්කෙනාගේ මූණ එහෙම ආවට බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් එම්ටි වෙන්නේ නැති වෙන්න පොඩි ලස්සනක් එන්න තමයි මෙන්න මේ ප්‍රැක්ටිකල් ලයිට් සාමාන්‍යයෙන් දාලා තියෙන්නේ. ඉතින් මේක තව ගොඩක් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. මෙතන මේ පොඩි ගහක් එහෙමත් තියලා තියෙනවා. ඉතින් මේක අපි ඉස්සරහට බලමු කොහොමද ලස්සනට හදන්නේ කියලා. ඔයගොල්ලොත් මාත් එක්ක දිගටම බලන්නකෝ මේ මොන වගේද වීඩියෝස් වල වෙනස් වෙන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මතකද නැහැ කලින් වීඩියෝස් වල රතු පාට වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් ආවා. ඒ ඉන්නේ මෙන්න මෙයා. යා මම දැන් ගාලා තියෙන යා පොඩ්ඩක් රිටයර් කරා. මොකද දැන් මම මෙන්න මේ සෙටප් එක තමයි ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නේ. ඒ අතරතුර මගේ ඕනකන් ඉක්විප්මන්ට් සෙට් එකක් මෙන්න මෙතන තියෙනවා. මේක ගැන මම ලොකුට විස්තර කරන්න යන්නේ නැහැ. මේ තියෙන මගේ 50mm ලෙන්ස් එක. මේකට සාමාන්‍යයෙන් මම පෝට්‍රේට් ෆොටෝග්‍රාෆි කරනකොට සහ ලයිව් ස්ට්‍රීමින් වලට තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මොකද ඒකෙන් හොඳ ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එකක් සහ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ට්‍රැවල් ලෙන්ස් එක. ඒක 24-105mm zoom ලෙන්ස් එකක්. මේ තියෙන මගේ 16mm ලෙන්ස් එක. ඒක සාමාන්‍ය ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රාෆි වලට තමයි ඕන වෙන්නේ. මේ තියෙන මගේ ෆ්ලෑෂ් එක.
ෆ්ලෑෂ් එකට රිමෝට්ලි ට්‍රිගර් කරන්න ඕන නම් මෙන්න තියෙනවා ඒක රිමෝට් කන්ට්‍රෝල් එක. එතන තව ගිම්බල් එකක් තියෙනවා අපි ට්‍රැවල් කරනකොට සාමාන්‍යයෙන් වීඩියෝස් කරන්නේ මෙන්න මේකෙන්. ඒක මම ඔන් කරා ඔෆ් කරන්න. මේකත් විශේෂ දෙයක් මේ හෝලි ලෑන්ඩ් වයර්ලස් මයික්‍රෝෆෝන් එක මේකෙන් දැනට මම එකක් පාවිච්චි කරන ගමන් ඉන්නේ. මේක ෆෝන් එකකින් වීඩියෝස් කරනවා නම් ඉතාම ලේසියෙන් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ට්‍රාන්ස්මිටර් එකක් එනවා. ඒ ට්‍රාන්ස්මිටර් එක ෆෝන් එකට කනෙක්ට් කරලා ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ මං කියව මයික් එක. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් ට්‍රැවල් කරද්දී ෆෝන් එකකින් වීඩියෝ රෙකෝඩ් කරන පාවිච්චි කරන්නේ. ගොඩාක් හොඳ මයික් එකක්. ඒ වගේමයි ට්‍රාන්ස්මිටර් එකත් එක්ක මේ මයික්ස් දෙකක් අපිට හම්බ වෙන නිසා තව එක්කෙනෙක් එක්කත් එකතු වෙලා වීඩියෝස් කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩාක් ලේසි හරි කම්පැක්ට් චාකු දාගන්න තැන්න පුළුවන්. ෆෝන් එක තියෙනවා ප්ලග් කරා වීඩියෝ රෙකෝඩ් කරා. එතකොට මම වැකේෂන් හිටියත් ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන පොඩි වීඩියෝස් ටිකක් කරන්න පුළුවන්. ඒකෙන්ද මම මේ මයික්‍රෝෆෝන් එකට ඇත්තටම කැමති. දැන් අපි යන් අපේ වර්ක් සෙටප් එක බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ ඩෙස්ක් එක ටිකක් ෆැන්සි වගේ පේනවනේ. ඇත්තටම ටිකක් ෆැන්සි ඇත්තටම. මම මේක ගැන එක එක විස්තර පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකේ එකෙන් එකක් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. පළවෙනිම කාටා මෙන්න මෙයා. මේ තියෙන්නේ LG 5K 2K ultra wide monitor එකක්. ඉතින් මම monitors ගන්නකොට ඉතාලම සුපර් ඉක්ෂාගාරයේ තමයි monitor එකක් තෝරගන්නේ. ඉතින් මගේ ප්‍රධාන use cases දෙක තමයි මගේ apps හදන්න සහ video editing වලට color accuracy ගොඩාක් තියෙන්න ඕනේ. මොකද නැත්තම් videos වල colors එහෙම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ultra wide ඔයාලට පේනවා දැනටමත් ඒක. මේ පැත්තේ code එක තියලා මේ පැත්තේ මට app එක වගේ දාගෙන මට ලේසියෙන් පුළුවන් වෙන්න ඕනේ views windows දෙක එකපාර open කරගන්න. ඒ නිසා තමයි මම මේ ultra wide එකකට යන්නේ. ඉතින් 5K එකකට ගිය හේතුව තමයි 5K monitor එක. ඒකේ මට ගොඩක් පොඩි ඊට දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම එකපාර ගොඩක් windows open කරලා තියා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම 5K monitor එකට ගියේ. ඉතින් ටිකක් මිල අධිකයි. නමුත් මම ගොඩාක් කාල සල්ලි එකතු කරලා ගත්ත එකක් නිසා මම හිතනවා මේක අවුරුද්දක් ගොඩාක් කාලයක් මට පාවිච්චි කරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් සමහර ලාවට මෙන්න මේ ultra wide screen එකත් මදි. අන්න ඒ වෙලාවට තමයි මෙන්න මේ පොඩි screen එක තියෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් live stream කරනකොට හෝ screen එක record කරනකොට ඒකට ඕන කරන controls ටික, ඒ කියන්නේ screen recording controls ටික ඔක්කොම තියෙන්නේ මේකේ. ඒ වගේම මම මොන හරි මෙතන වැඩක් කරනකොට ඒකේ documentation මම හරි කියවන්න ඕන නම් ඒව මම දාගෙන ඉන්නෙත් මෙන්න මේ පොඩි screen එකේ. මේක නම් ඇත්තටම පොඩ්ඩක් cheap monitor එකක්. අර්සෝපා කියලා මම කියන චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් ආවා. මේක full HD monitor එකක්. කලර් accuracy මෙච්චර හොඳ නැහැ. හැබැයි මගේ ඕන කරන වැඩේට ඉතා හොඳින් වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන උඩ මයික් මම දාලා තියෙනවා monitor light එකක්. ඉතින් මට මෙන්න මේ monitor light එක මෙන්න මෙතන තියෙන පොඩි control ring එකකින් control කරන්න පුළුවන්. මේක කරකවන්න පුළුවන් මෙහාට. එතකොට ඔයාලට පේනවා brightness අඩු වැඩි වෙනවා. ඒ වගේම මේක ඔබාගෙන ඉඳලා කරකවුවාම color temperature එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට මම හිතන්නේ පේනවා color temperature මාරුන හැටි. ඉතින් ඒක දාලා තියෙන්නේ මොකද මම ගොඩක් වෙලට අඳුරේ තමයි වැඩ කරන්නේ. මෙතන ලොකු ලයිට් එකක් තිබ්බට මගේ කාමරේ. ඉතින් මේ ඩෙස්ක් එක සම්පූර්ණයෙන් එළිය කරගන්න මෙන්න මේ monitor එක තමයි. මේක Xiaomi monitor lamp එකක්, monitor light එකක්. ඒක ඉතාලම මම ගානත් අඩුයි. හැබැයි වැඩේ හරියටම වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මගේ computer එක. ඉතින් මෙයා තමයි කරන වැඩ ඔක්කොම ටික් කරන්නේ, අපේ videos ඔක්කොම crunch කරන්නේ, ඒ වගේ මගේ programming වැඩ ඔක්කොම බාරගෙන ඉතරන්නේ මෙන්න මෙයා. මෙයා M1 Max Mac Studio එකක්. මම අවුරුදු අවුරුද්දකට කලින් අරගත්තේ. තාම හොඳට වැඩ, කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ වැඩ කරන මේ Flutter development, ඒ වගේම මම කරන Python programming, ඒ වතරන්නේ මම සමහර high performance computing වැඩ කරනවා, distributed computing වැඩ කරනවා. ඒ ඔක්කොම වැඩ වලට කිසි ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ Mac Studio එක support කරනවා. graphics වැඩ වලටත් සෑහෙන හොඳයි. ඉතින් ඒක යහපැත්තේ පොඩි phone එකක් තියෙනවා. මේ තියෙන්නේ මගේ Android development වලට පාවිච්චි කරන එච්චරම හොඳ නැති Samsung phone එකක්. ඒක මම නිකන් මෙතන පැත්තකින් තියලා තිනවා මගේ වැඩවලට ඕනම අරගන්න. ඒ වගේමයි මේකේ connectivity, මේ Mac Studio එකේ connectivity එච්චරම හොඳ නැහැ. මේක ඉස්සරහ USB දෙකක් තියෙනවා. නමුත් අපි පිටිපස වෙන්නම් නම් මේකේ connections ඇත්තරම් මදි. මේ ඔක්කොට මම connections ගහලා තියෙන මොකද මං ගාව mics තියෙනවා, මං ගාව සමහර ලාවට speakers තියෙනවා. ඉතින් ඒ වගේ ඔක්කොම ගහන්න මේකට ඉඩ මදි. වාට පේනවා දැන්ටපත් මේ මෙන්න මෙහාගෙන මම පොඩි විස්තර කරන්න මේ capture card එක. ඒක නම් මම තව ටිකින් පැහැදිලි කරන්න. මේ ඔක්කොම මදි නිසා මං ගාව මෙන්න මෙතන තව Thunderbolt 4 dock එකක් තියෙනවා. මේකට තමයි ගොඩාක් connections යන්නේ speaker එකට. ඊට පස්සේ තව ගොඩාක් microphones ඒ set එකට, මේ වගේ අලු මෙතන තියෙන monitor එකට. ඒ ඔක්කොටම එන්නේ මෙන්න මේ Thunderbolt 4 dock එකේ. ඒ වගේම මෙතන නොගැලපෙන එකක් ඉන්නවා. ඒ තමයි මෙන්න මෙයා. මේ තියෙන්නේ සාමාන්‍ය ඔරලෝසුව. ඉතින් මේ සාමාන්‍යයෙන් කට්ටිය කියනවා ඉතින් computer එකේ මෙතන ඔරලෝසුවක් තියෙනවා නෑයි මේකක් ඕනේ. අතේ ඔරලෝසුවක් තියෙනවා. නමුත් මම ගොඩාක් වැඩ කර කර ඉන්නකොට මට මේ සාමාන්‍ය මේ පොඩියට තියෙන වෙලාව පේන්නේ නෑ. මම මෙන්න මේක බලලා තමයි මගේ වෙලාව හදාගන්නේ. මොකද මට meetings ගොඩාක් තියෙනවා.
ඒවට යන්න ඕනේ හරියට වෙලාවට. ඒ වගේම මම මගේ ගොඩක් වැඩ මම කරන නිසා මට හරියට වෙලාවට වැඩේ වුනේ නැත්නම් සම්පූර්ණ ඔක්කොම අල වෙනවා. ඒක නිසා තමයි මම මෙතන වෙනම ඉතාම සරල ඩිජිටල් ඔරලෝසුවක් තියාගෙන ඉන්නේ. වෙලාව පෙන්නනවා, දවස් පෙන්නනවා. ඒක තිබ්බහම මට හොඳටම ඇති මට මගේ වැඩ ටික හරියට plan කරගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ තව පේන දෙයක් තමයි මෙතන තියෙනවා ස්පීකර් එකක්. ඒ වගේම මේ පැත්තේ ස්පීකර් එකක් තියෙනවා. මේක Bose 2.1 system එකක්, subwoofer එක තියෙනවා මෙන්න මෙතන. මේක ඇත්තටම හොඳයි. ගොඩක් පරණ වුණාට තාමත් ඔඩියෝ ක්වලිටි හොඳට වැඩ කරනවා. මට මගේ වීඩියෝ එඩිට් කරන්න ඕන කරන සියලුම මේ අවුට්පුට් එක අරන් දෙන්නේ මෙයා. මේක ගොඩක් ඇකියුරේට් නැති වුණත් මගේ වැඩේට ඉතාම හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙහා පැත්තේ තියෙනවා තව ඉතාම වැදගත් එකක්. ඒ තමයි මගේ ඔක්කොම වීඩියෝස් ටික තියෙන external hard disk එක. මේක මගේ 12 terabyte විතර external hard disk එකක්. අපේ HexCoder channel එකේ ඔක්කොම videos ටික, Udemy වල තියෙන Python courses, Joomla courses, ඒ ඔක්කොම ටික යන් ඉන්නේ මෙන්න මෙයා. මෙයා නැති වුණොත්ින් සෑහෙන ලොකු ප්‍රශ්නයක් එනවා. ඊළඟට මෙන්න මේක පොඩි අමුතු gadget එකක්. මේකට කියනවා stream deck එක කියලා. මේකෙන් කරන්නේ මම මොනවා හරි සාමාන්‍යයෙන් record screen recording එකක් හෝ එහෙම නැත්නම් මම live stream එකක් කරනකොට ලේසියෙන්ම මට ස්ක්‍රීන්ස් මාරු කරන්න පුළුවන් වීඩියෝ එක එන් කරන්න නැතුව. ඒතර එක වෙලාවකදී මට පුළුවන් මගේ මූණ අරගන්න, එක වෙලාවකදී මට පුළුවන් මගේ iPad එක අරගන්න, තවත් වෙලාවකදී මට පුළුවන් සම්පූර්ණ ස්ක්‍රීන් එකම අරගන්න. දැන් උදාහරණයක් මම පෙන්නන්නම්. දැන් කැමරාවක හයි කරලා නැහැ. මෙතන දැන් ඔන්න ෆුල් ස්ක්‍රීන් කැමරාවක, ඔන්න මගේ iPad එක මෙතනින් ගන්න පුළුවන්. ඊළඟට ඩෙස්ක්ටොප් එක අරගන්න පුළුවන්. මේකෙදි වගේ දේවල් කරන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේකේ. ඒ වගේ සමහරట్లాට මම පොඩි මීටින්ග්ස් වලට යනකොට මෙන්න මෙතන පොඩි ෆෝන් හෝල්ඩර් එකක් තියලා තිනවා. ඉතින් මේක නම් එච්චර වැදගත් දෙයක් නෙමෙයි. නමුත් මම හිතුව පෙන්වන්න ඕනේ කියලා. මොකද සමහරట్లాවට ෆෝන් එක හරියට කිලින් තියාගෙන ගිරුණාට පස්සේ ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා මෙන්න මේ පොඩි ෆෝන් හෝල්ඩර් එකක් තියෙනවා. මේක නවන්න පුළුවන්. ඒක එහෙම අරගෙන සම්පූර්ණයෙන් නවලා බෑග් එකේ වුණත් දාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා මම මේක අරගත්තේ මොන දිහා ගේන්න පුළුවන් මීටින් එකකට වගේ යන්න, කෝල් එකක් ගන්න, වීඩියෝස් රෙකෝඩ් කරන්න ඕනේ එකකට ඒක පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊළඟට මේ දින මගේ ඔෆිස් ලැප්ටොප් එක, ඒ නිසා ඒක ගැන වැඩි වාද වෙන අවශ්‍යතාවයක් නැහැ. අපි ඒක වහලා දාමු. මොකද මම ඔෆිස් එක වලේ රණ්ඩු තියන්නේ. ඊළඟ දේ මෙන්න මෙයා. මේ තියෙන මයික් ආම් එකක්, එල්ගාටෝ ලෝ ආම් කියලා කියනවා මේකට. ඔයාලට පේනවා USB-C port එකක් තියෙනවා. ඉතින් මෙතනට මම අර මයික් එක මෙතනට හයි කරලා තමයි මගේ live streaming සහ screen recording වැඩ ඔක්කොම ටික කරන්නේ. ඉතින් එහෙම කරනකොට කැමරාව හයි කරන්න මෙන්න මෙතනට. මේ තියෙන universal mount එකක්. ඒතර මට පුළුවන් මගේ ට්‍රයිපොඩ්ස් ඔක්කොටම මෙන්න මේක ගහලා ඉවරලා පොඩි කැලලක් තියව ගහන්න කැමරා එකකට. ඒතර මට කිසි ප්‍රශ්නයක් නැතුව ගලව ගලව ඉන්න අවස්ථාවක් නැහැ. ඊසි අන්ලොක් මෙතඩ් එකකින් කැමරා එක මට මවුන්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ mini HDMI port එක. මේකෙන් මම අර මෙන්න මෙතන තියෙන capture card එකට ගේනවා data. එතකොට මට මගේ කැමරා එක පාවිච්චි කරන්න පුළුවන් webcam එකක් විතරයි. ඉන්නකෝ මම ඒක පෙන්න. දැන් ඔන්න මම කැමරාව හයි කරා. ඊට පස්සේ මෙන්න මෙතන HDMI කේබල් එකක් ගහලා තියෙනවා. ඒක capture card එකට ගිහින් තියෙන්නේ. ඔන්න දැන් OBS එකෙත් අපිව පේනවා. ඔන්න පේනවා. ඉතින් මෙතන පුළුවන් මට ඒ කිව්ව විදිහට දේවල් control කරන්න. එතන මට screen එක record කරනවා නම් මම මේ button එක ගැබුවොත් මගේ මූණ එනවා. මට full space එක අරගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මගේ එක එක විවිධ එක එක modes තියෙනවා. ඒවට මේකෙන් ලේසියෙන් මේ stream deck එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට mount කරලා තියෙන්නේ මෙන්න මෙතන. ඉතින් කැමරා එකේ බැටරිය ටික වෙලාවයින තියෙන්නේ. ඒක නිසා මට එහෙම charge කර කර video record කරන්න බෑ. ඒකට තමයි මෙන්න මෙතන මේ dummy battery එකක් තියෙන්නේ. මේක කෙලිම power එකකට connect කරලා තියෙන්නේ. මේක බැටරියක් වගේ පෙවලට ඇත්තනම direct power එන එකක්. ඒ නිසා මට කැමරා එක ඇතුළට සාමාන්‍ය battery දාන විදිහම දාන්න පුළුවන්. දැන් මට පස්සේ battery ප්‍රශ්නයක් නැතුව මට එක දිගට videos record කරන්න පුළුවන්. හරිම ලේසියෙන්. ඒක නිසා තමයි මේකක් තියෙන. දැන් මම මේ කෙලින් හයි කරලා තිබුණාට මම සාමාන්‍යයෙන් live stream කරනකොට video edit record කරනකොට ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම කොහොමද type කරන්නේ? මේ තියෙන්නේ මගේ keyboard එක. ඒක Logitech Craft කියන keyboard එකක්. මෙන්න මෙතන පොඩි රවුමක් තියෙනවා. මේක කරකවල එක එක දේවල් කරගන්න පුළුවන්. උදාහරණයක් දැන් මේ කරකවනකොට volume අඩු වැඩි වෙනවා. Photoshop වල ඉන්නවනම් මේ මට මේකේ brush එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. DaVinci Resolve වල මට timeline scroll කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න shortcut එකක් තමයි මේක. ඉතින් මේ keyboard එක ටිකක් ගණන්. ඉතින්ද මම මේක recommend කරන්නේ නැහැ. නමුත් Logitech ලගේ මෙන්න මේ MX keys කියන series එකේ keyboard එක මම හරිම කැමති මේ keyboard එකට. මොකද ඔයගොල්ලන්ට පේනවා මේකේ උඩන් නිකන් ඇතුළට මේ වගේ හින්දින අතර හරියම ටයිප් කරන්න ලේසි. ඒ වගේම මේකේ devices 3ක් එකපාර connect කරන්න පුළුවන්. ඒකත් ගොඩාක් ලොකු වාසියක් මෙන්න මේ keyboard එකේ. ඊට අමතරව එහා පැත්තේ තියෙනවා Logitech MX Master 3
S කියන මං හිතන්නේ ඒ මවුස් එක මං දාන්නම් හරි මාස්ටර් සීරීස් එක එකම සීරීස් එකේ කීබෝඩ් එකේ මවුස් එක මේක මේකත් ඉතාම හොඳයි මේකේ වැඩිපුර බටන් එකකුත් මෙන්න මෙතන තියෙනවා ඒකින් මට විවිධ ෂෝට්කට්ස් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් එක එක ප්‍රෝග්‍රෑම් එක අනු ඒ වගේම වැදගත්ම දෙයක් horizontal scroll wheel එකක් තියෙනවා මට වීඩියෝ එඩිට් කරද්දී ටයිම් ලයින් එක ස්ක්‍රෝල් කරන්නත් මේකෙන් ලේසියෙන්ම පුළුවන් ඉතින් ඒ වගේම මේ මොකද්ද මේ රිස්ට් පෑඩ් එකක් ගොඩක් ලා ටයිප් කරනකොට අතේ අමාරු වෙන්නේ නැති වෙන්න මෙන්න මේක කියලා තමයි ටයිප් කරන්නේ. එතකොට මෙන්න මෙහෙම ලේසියෙන් ගොඩක් කරදරයක් නැතුව ටයිප් කරගන්න පුළුවන්. මොකද ටයිප් කරන එක මුළු ජීවිතේම අපි ඒක නිසා ඒකට හොඳයක් ඕනේ. ඉතින් ඔය කොහොම කියලා වහඩි වෙන්නේ මෙන්න මේ පුටුවේ. ඉතින් මම ඔයගලන්ට රෙකමෙන්ඩ් කරනවා මේ පුටුව නැති වුණත් ටිකක් හොඳ පුටුවක් අරගන්න. මොකද අපි software engineers ලාගේ මුළු ජීවිතේ වැඩි කොටසක් ගත වෙන්නේ මේ පුටු ඉස්සරහනේ. මේ මේසේ ඉස්සරහා මෙන්න මෙතන වාඩිලා තමයි ඉන්නේ. ඒක නිසා පුළුවන් නම් හොඳ පුටුවකට invest කරන්න. සමහර වෙලාවට ටිකක් මිල අධික එකක් ගන්න වෙනවා පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලා වාඩිලා ඉන්න නිසා අපේ කොන්ද අපිට ස්තුති කරાવી කවදා හරි දවසක හොඳ පුටුවක වාඩිලා ඉන්න පුළුවන් නම්. ඉතින් මේක steel case කියන වර්ගයේ එකක්. මම මේක පාවිච්චි කරපේක් කරගත්තේ වඩ පේන දැන්න මම පොඩි මේ damages වගේ ඇතිනවා. නමුත් වැඩක يعني වාඩි වෙලා ගොඩාක් වෙලා කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම හොඳට සපෝට් එක තියෙනවා. මේක අපේ ඔෆිස් එකෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් කර හම්බුනේ partner stock එක නිසා. හැබැයි පුළුවන් නම් මේ වගේ හොඳ පුටුවක් හොයාගන්න නිකන් සරල පුටුව නම් වාඩිලා ඉන්න එපා. කොන්දට හොඳ ගාණක් හම් වෙයි මොනදේ. ඒ නිසා හොඳ පුටුවකට ඉන්වෙස්ට් කරන්න මම කියනවට හොඳ පුටුවකට ඉන්වෙස්ට් කරලා බලන්න. එතකොට ඔයාලට ගොඩාක් ලොකු වෙනසක් දැනෙවි. ඔයාගේ ප්‍රොඩක්ටිවිටි වල සහ ඔයාගේ හෙල්ත් එක ගැන. ඉතින් මෙන්න මේක තමයි අපේ වීඩියෝ සෙටප් එක. ඉතින් මම හිතනවා මේකෙන් පොඩි හරි ඉන්ස්පිරේෂන් එකක් ආවා. ආ කියන්නම තුන. මේ මොනවාද මේ මෙතන තියෙන මේ කැලි වගේ. මේ ඇවිල්ලා acoustic filters. ඒතර මේ කාමරේ ඇතුළේ ගොඩක් echo එක එනවා. මොකද මේක ඇතුළේ තාම බඩු වැඩි පුරවලා නැති නිසා. ඒක වළක්වන්න මයික් එක ගාවින් තියෙන පොඩි filters වගේක් තමයි මේක. මේකෙන් අර වැඩිපුර ශබ්දය අවශෝෂණය කරගන්නවා. ඒතකොට අර echo එක දෝංකාර දෙන ගතිය පොඩ්ඩක් අඩු වෙන්න තමයි මෙන්න මේක තියලා තියෙන්නේ. ඒ වගේම මෙතන Google Home කෙනෙකුත් ඉන්නවා අහගෙන ඔක්කොම. ඉතින් මේක තමයි අපේ සෙටප් එක. මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ගත්තා කියලා. මේක පොඩි ඉන්ස්පිරේෂන් එකක් කරගන්න. මේ හැමදේම ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ වැඩ කරන්න. නමුත් මම පෙන්නුවේ ඔයගොල්ලෝ අහපු නිසා මගේ වර්ක් සෙටප් එක කොහොමද මොන වගේ දේවල්ද මගේ ඩෙස්ක් එකේ තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේකෙන් පොඩි පොඩි හැරී අයිඩියාස් වගේ ඔයගොල්ලන්ට එන්නේ නැති කියලා. එහෙම වුණා නම් ඔයගොල්ලන්ගේ සෙටප් එකෙත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න පහල. මොනවද ඔයගොල්ලෝ ගාව තියෙන්නේ සහ මේකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න හරි දේවල් තියෙනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චරයි. මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් යමක් ගත්තා කියලා. මේක පොඩි ෆන් ටයිප් වීඩියෝ එක. ඒක නිසා අර අලුතින් දේවල් ඉගෙන ගත්තා කියලා කියන්න මාරුයි. හැබැයි මේ වගේ පොඩි පොඩි ইনফෝමල් දේවල් මම හිතන්නේ හැමෝටම අවශ්‍යයි. හැමදාම ප්‍රෝග්‍රෑමින්, හැමදාම software engineering ගැන කතා කරගෙන ඉන්න බෑනේ. මේ වගේ පොඩි ටෙක් දේවල් ගැන තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ වගේ ගැන වීඩියෝ එකක් කරේ. ඉතින් අපි කැමති ටෙක් දේවල් වගේ වැඩ වලටනේ. software engineering සම්බන්ධයෙන් කැමති ටෙක් වැඩ වලට. ඒ නිසා මටත් පොඩි ෆන් එකකට තමයි මේ වීඩියෝ එක හැදුවේ. මම හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති වුණා කියලා. එහෙම වුණා නම් මම හිතන්නේ හොඳයි. like කරන්න, subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් පරිස්සමෙන් ඉන්න.